මුල් අවධානය අද දවසේ පුවත වෙත. දවසේ පුවත. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇති වූ අනතුරුවලින් පුද්ගලින් සිවුදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අරාබි මුහුදේ පැවති පීඩන අවපාතය සුලිකුණාටුවක් බවට වර්ධනය වී ඉදිරිපැය කිහිපය තුළ දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇති බවයි. ගිනිකොන දිග අරාබි මුහුදේ ඇති වූ පීඩනාවපාතය ගැඹුරු පීඩනාවපාතයක් බවට වර්ධනය වෙමින් මේ වන විට පවතින්නේ ශ්‍රී ලංකාවට කිලෝමීටර 1650ක් පමණ දුරින්. එය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී දිවෙනෙන් ඉවතර ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. මේ අතර ඉදිරි දින කිහිපය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වන ආකාරය ජාත්‍යන්තර කාලගුණ දත්ත මගින් පැහැදිලි වනවා. ශ්‍රී ලංකාවට ගිනිකොන දිගින් අරාබි මුහුදේ පැවති පීඩනාවපාතය හේතුවෙන් ඊයේ දිනේ පුරා දකුණ බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලට තද වැසි ඇදහැළුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර 334.1 වාර්තා වුණේ ගාල්ල පෝද්දිවල ප්‍රදේශයෙන්. මේට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ හිනුදුම බෝගන්වතු අය බද්දේගම යන ප්‍රදේශවලින්ද මිලිමීටර 190ක් ඉක්ම වූ තද වැසි වාර්තා වුණා. පැවති වර්ෂාවත් සමග කළුගඟ පිටාර ගැලීම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 14ටම බලපෑමෙල්ල වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව අද මධ්‍යාහන 12 වන විට කළුගඟේ අඟුරුවාතොට සහ මිල්ලකන්ද ජලමාපක අගයන් සුළුකන් වතුරු මට්ටම ඉක්මවා ගොස් තිබුණා. ජලගැලීම් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පීඩාවට පත් වූ පුද්ගලයින් ගණන 5200කට අධිකයි. වර්ෂාවත් සමග අදාළියම 4ට පමණ කළුතර නෑබඩෝ උඩෝවිට ප්‍රදේශයේ නිවාස 3ක් මතට පස් කණ්ඩියක් කඩා වැටුණා. ඉන් එක් නිවසක සුන්බුන් අතර සිරව සිටි වයස අවුරුදු 6ක දරුවෙක් සහ තවත් පුද්ගලයින් 3 දෙනෙක් උදා ගැනීමට අසල්වාසීන් පියවර ගත්තා. ළමයා කෑ ගහනවා ඇතුලේ ඉඳගෙන බේර ගන්නවා. ඉතින් අපි මොකද කලබල නැතුව හිමින් සීරුව ගල්ටි අයින් කරලා ගත්තා. අරගෙන ඇම්බුලන්ස් එකට එන්න ගිහුවා. ඇම්බුලන්ස් දෙකම ආවා. ගන්න කෙනාම යව්වා. ගත වූ පැය 24 තුළ වර්ෂාපතනයේ මිලිමීටර 150 ඉක්මවා ඇති බැවින් කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, බුලත්සිංහල, අගලවත්ත, මතුගම, බදුරුලිය සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා තවදුරටත් නායාමයේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ගිංගඟේ බද්දේගම ජලමාපකය අද මධ්‍යාහන 12 වන විට මීටර 4.31 අගයක් පෙන්නුම් කළා. එහි සුළු ගංගොතුරු මට්ටම මීටර 4ක්. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ ගිංගඟේ ජල මට්ටම ඉහළ යමින් ඇති බවයි. දිස්ත්‍රික්කයේ ගංගොතුරෙන් බලපෑමට ලක්ව ඇති පුද්ගලයන් ගණන 8500කට ආසන්නයි. මේ අතර වඳුරඹ කටුබුරාව ආරළුව ප්‍රදේශයේ සැඩපහරට හසුව ගසාගෙන ගිය පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඔහු සැඩපහරට හසුව ඇත්තේ නගරයේ සිට මිතුරන් කිහිප දෙනෙක් සමග යළි නිවස බලා යමින් සිටියේදී. තුන්දෙනෙක් මෙහා පැත්තේ පල්ලමට බහිනකොට අර දෙන්න එක සැරේටම මේ පැත්තට පැනවිල කණ්ඩියල්ල ගත්තා. යාළ එක්කෙනෙක් ගහන් ගියායි කිව්වා. ටෝච් එකක් ගෙනල්ල බැලුවා. කිසිම දෙයක් නෑ හුන්. සාමාන්‍ය මිගාරන් විතර වතුර තිබ්බා මගේ. ඊට පස්සේ වතුර වැඩි වුණානේ ඉතින් හොයන්න බෑ ඒක නිසා. තිද රුපියක් වන මියගිය පුද්ගලයා 61 වන වියේ පසුවන්නේක්. කොළඹ නගරයට පැවති අධික වර්ෂාවත් සමග දියවන්නාවේ පිටාර ගැලීමෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන මාර්ග ජලයේ නැටවීම වැළැක්වීම සඳහා යුද හමුදා සෙබළුන් අද අලුයම සිට යොහුසුළු වුණා. කැලණිගඟ නාගලගම් වීදියේ ජලමාපාංකයේ අඩි 5ක් වන සුළු ගංඋතුරු මට්ටමට ආසන්න වී ඇති බැවින් කැලණිය, කොළොන්නාව, බියගම සහ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජනතාව විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. පැවති අධික වර්ෂාවත් සමග කලාඔය එළුවන්කුලම ප්‍රදේශයෙන් පිටාර ගලමින් පවතිනවා. මෙහෙතුවෙන් පුත්තලම මන්නාරම පැරණි මාර්ගයේ රථවාහන ගමනාගමනය නැවත දැනුම් දෙනතුරු සීමා කර තිබෙනවා. මේ අතර වනාතවිල්ලූ රාල්මඩුව වැවේ බැම්ම කැඩී යාම හේතුවෙන් එම ජලය ගඟේ වාඩිය ඔස්සේ පුත්තලම කලපුවට එක්වමින් පවතිනවා. කෙසේ වෙතත් ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරන්නේ වැව් බැම්ම කැඩී යාමේ අවධානමක් නොතිබූ බැවින් මේ කිසියම් කඩක්කප්පල්කාරී ක්‍රියාවක් විය හැකි බවයි. දුම්රිය අලි ගැටුම් පිළිබඳ තවමත් බලධාරීන්ගේ නිසි අවධානයක් යොමු නොවීමේ තවත් අවාසනාවන්ත ප්‍රතිඵලයක් ඊ රාත්‍රියේ වාර්තා වුණා. ඒ පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන්. මේ අනතුරින් මෙරට වන අලි ගහණයට අහිමි වූ අලින් සංඛ්‍යාව 3ක්. මඩකලපුව සිට කොළඹ බලා ධාවනී වෙමින් තිබූ සීග්‍රග්‍රාමී දුම්රියේ මෙම වනාලීන් තිදෙනා ගැටී තිබුණේ ඊයේ රාත්‍රී 9:30ට පමණ. ඒ වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදී. එම අවස්ථාව වන විට දුම්රිය තුළ මගීන් 600කට ආසන්න පිරිසක් සිට ඇති නමුත් අනතුරින් ඔවුන්ට කිසිදු හානියක් සිදුව නැති බව පොලිසිය ප්‍රකාශ කළා. මෙම අනතුරින් දුම්රිය එන්ජිම සහ මැදිරි දෙකක් පිළිපැනීමට ලක් වූ අතර දුම්රියේ ගැටුණු අලින් තිදෙනාම එම ස්ථානයේදීම මිය ගියා.
මේ අපරාධි මේ අහිංසක රටු මේ නිකම් නිලපරාධි මහල්ලයන් මේවට කිසිම වැඩපිළිවෙලක් නැහැ මේ රජයෙන්. ඒකයි වෙලා තියෙන්නේ. මිනිස්සුන්ටත් හරිම කරදර. කොයි තැන් බත්තරම් ඒ ඔක්කොම විනාශ කරනවා. ගෙවල් දරුවා කඩනවා. දවස ගානේ මිනිස්සු මරනවා. කිසිම තේරුමක් නැහැ. ඒ රජයේ තමයි වටවත් කියනවා. මීට සති 3කට පමණ පෙරත් වනාලින් 3 දිනෙකු කොළොන්නාව සිට මඩකලපුව දක්වා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක ගැටි ජීවිතක්ෂයට පත් වුණා. පසුගිය කාලය තුළ අලි 50කට ආසන්න ප්‍රමාණයක් මේ විදියට දුම්රිය ගැටි මියගොස් තිබෙනවා. මේක සම්බන්ධයෙන් විසඳුම් හැටියට අපි දකිනවා ප්‍රධාන වශයෙන්ම අලින්ට ඇහෙන අඩු සංඛ්‍යාති සංඥා නලාවක් හඬවන්න පුළුවන්. මේ දුම්රිය වේගය සීමා කිරීමට අමතරව සෑම දුම්රියකම එන්ජිමේ තාපයට සංවේදී කැමරා සවි කිරීමත් අපි යෝජනා කරලා තියෙනවා. හැබැයි මේ යෝජනා කිසිවක් ක්‍රියාත්මක නොකර තමයි මේ විදියට අලි මැරෙන්න ඉඩ දීලා තියෙන්නේ. එතකොට මේ අමාත්‍යවරු පත් වුණු ගමන්ම ඔබතුමරු දැඩි තීරණ ගන්නවා කියලා කිව්වකෝ මෙහෙම දෙයක් පේන්නේ නැහනේ. සරත් ෆොන්සේකා මහත්මයාට යුද්ධය පිළිබඳ දැනුමක් තියෙනවා. හැබැයි එතුමාට වනජීවි සංරක්ෂණය පිළිබඳව අබමල් රේණුවක දැනුමක් නැති බව ඔප්පු වෙලා තියෙනවා. එතකොට තෙවඩ පෙරුම් නියෝජ්‍යමත්තුමාගේ එතුමා අඩු ගන්න එතුමාගේ නියෝජ්‍ය අමාත්‍ය ධුරේ වගකීම්වත් දන්නේ නැහැ. එතුමා සුදුසු ගස් කෙටි කරන රස්සාවකට. කොළඹ මහනගර සීමාවේ කැලිකසල බාර ගැනීම ප්‍රතික්ෂේප කළේ ඊට අදාළ හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් බව ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂන් ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. කොළඹ නගර සීමාවේ කැලිකසලේ ක්‍රැස් කිරීම නතර කිරීමට සිදුවන බවට කොළඹ නගරාධිපතිනි රෝසි සේනනායක මහත්මිය ඊයේ දිනේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ. ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කසල බහර නොගන්නා බවට සඳහන් කරමින්. කොළඹ නගරයේ කුණු බාරගන්න බැහැ කියලා ඉඩම් ගොඩ කිරීම හා සංවර්ධන කිරීමේ සංස්ථාව අපිව දැනුවත් කරලා තියෙනවා. මේ වෙනකොට කෙරවල පිටියේ අපේ කුණු ලොරි ටික පෝලිං ගහගෙන ඉන්නවා මේව බැහැර කරන්න බැහැ කියලා. මොකද දැන් මේ කප්පමක් ඉල්ලනවා මේ මහජන බදු මුදල් මට මහජනතාවගේ මුදල් එක සෙල්ලම් කරන්න බෑ. කෙසේ වෙතත් ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳුවමින් මෙම චෝදනාවට ප්‍රතිචාර දැක්වුවා. තුන් වතාවක් පමණ කොළඹ නගර සභාව අපි කැඳෙව්වා. එක වතාවකවත් කිසිදු සාකච්ඡාවකට නගර අධිපතිතුමිය අපේ අමාත්‍යංශයටවත් ආවේ නැහැ. නමුත් චෝදනාවක් විදියට ඉදිරිපත් කළා තියෙනවා. ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව කප්පම් ගන්න ව්‍යාපාරයක් තමයි මේ කරගෙන යන්නේ කියන එක මම හිතනවා ඒක දාමත්ම පදනම් විරහිත ප්‍රකාශයක්. අපි ඉල්ලුවේ ජූලි මාසේ 31 වෙනිදා වෙනකොට තියෙන හිඟ මුදල රුපියල් මිලියන 207ක් කියලා ඒක අපිට ගෙවන්න. සෑම පළාත් පාලන ආයතනයක්ම දැනගන්නත් ඕනේ ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව දන්සලක් වගේ නොමිලේ දෙන තැනක් නෙමෙයි. තමුන් ගන්නවා නම් යම්කිසි කාර්යයක් ඒ කාර්ය සඳහා තමුන් එකඟ වුණා නම් මිල ගණනක් ඒක ගෙවීම ඒ හැම දිනාටම ඒ වගකීමෙන් බැඳලා ඉන්නවා. ඒ ඒකගතාවයේ අනුව තමයි අපි මේ කටයුතු කරලා තියෙන්නේ. මිශ්‍ර කුණු සඳහා අපි රුපියල් 5000ක මිලකුත් නියම කළේ. මෙට්‍රික් ටොන් එකක් සඳහා වෙන් කරන ලද කුණු සඳහා අපි රුපියල් 3000ක මිලකුත් තමයි නියම කළේ. අපි ආරම්භ කරපු දවසෙන් පස්සේ 7-5කවත් මුදලක් වැඩි කරලා නැහැ. එහෙම මුදලක් වැඩි කරලා තියලා කියලා ඕනෑම දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් මේක සම්පූර්ණයෙන් නොමග යැවීමක්. අඩුම වශයෙන් අපිට 50%කවත් ගෙවුණා නම් අපි ඇත්තටම මේ ගැන සලකලා බලනවා. මෙහෙතුන් කොළඹ නගර සීමාවේ කසල රැගත් ලොරි රථ කෙරවල පිටියේ කසල අංගණයට පිවිසෙන මාර්ගය දෙපස මෙලෙස නවතා තිබෙන ආකාරය අද දිනේත් අපට දැක ගන්නට ලැබුණා. කැලිකසල එක් රැස් කිරීමට පැමිණෙන ලොරි රථ නොපැමිණීම හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශ රැසක කැලිකසල එක් රැස් වී තිබුණා. එන්නේ නැහැ රිය තාම ඇවිල්ලා නැහැ. එනිසා අපිට මේ කරදර මේ අර ඉජෙන්දලා සොපින් තිනෝ ලොරිය නේදම මේ ආදි වෙලා ඉන්න කුණු පටව ගන්න. මියගිය LTTE සමාජිකයන් වෙනුවෙන් යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේ ඉදිකිරීමට ගිය ස්මාරකයක් ඉදිකිරීම අත්හිටුවමින් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. අදාළ ස්මාරකය ඉදිකිරීමට සූදානම් වී තිබුණේ උතුරු පළාත් සභා මන්ත්‍රී කේ සිවාචිලිංගම් සහ පළාත් අමාත්‍ය ආනන්දේ සසිධරන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්. යාපනය වැල්වැටිතුරේ තුරුවෙල් ප්‍රදේශයේ ස්ථානයක අදාළ ස්මාරකය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා සූදානම් කර තිබුණේ පසුගිය පස්වැනිදායි. ප්‍රාදේශීය LTTE නායකයෙකු ලෙස හැඳින්වෙන කුමරප්පා පුලේන්ද්‍ර නැමැත්තා වෙනුවෙන් මෙම ස්මාරකයේ ඉදිකරන බවට සිවාදිලිංගම් මහතා ඇතුළු පිරිස පවසනවා. කෙසේ වෙතත් ස්මාරකයේ ඉදිකිරීම ආරම්භ වීමට පෙර එහි පැමිණි ගම්වාසීන් පිරිසක් සිවාදිලිංගම් මහතා ඇතුළු පිරිසට විරෝධය පළ කළා. ඔවුන් චෝදනා කළේ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මෙම ස්මාරකයේ ඉදිකිරීමට සූදානම් වන බවටයි. යුද ගැටුම් සමයේ මියගිය LTTE සමාජිකයින් 12 දෙනෙකු වෙනුවෙන් මෙම ස්ථානයේ ස්මාරක තිබී ඇති අතර පසුව ආරක්ෂක අංශ විසින් ඒවා ඉවත් කර තිබෙනවා.
சிவாஜிலிங்க மெதலு பிரிசட விரோதே பலகல பிரிஸ் முல்கல் தெபீம சதா ஓன் சகஸ்கல ஸ்தானேத வசாதமீமட கடையதுகலே மிசே மே அத்தர நவ ஸ்மாரகயக் இதிகிரீம பிலிபந்த வெல்வெடிதுரே போலீசிய பேதுருதுடு அதிகரணேட கருணு வார்த்தா கரமின் தஹனம் நியோகயக் லபாகின திபுனா இம தஹனம் நியோகிய சிவாஜிலிங்க மஹதா ஏதுலு பிரிசட பஹர தீமட பெமினி அவஸ்தாவே ஓன் ஏய பஹர கனீம பிரதிக்ஷேப கலா அனதுரு அதால நிவேதனே ஓன்ட அசென்சே நிவேதனே கிரீமட போலீசிய கடையதுகலே மெலிசை தலைவர் தலைவர் நகராட்சி மண்டல வெல்வெடிதுரே இறந்த எல்டிடி உறுப்பினர்களை நினைவூட்டும் வகையில் அமைக்கப்படும் நினைவு தூவி சம்பந்தமாக வல்வெட்டுத்துறை போலீசார் அறிக்கை தாக்கல் செய்யப்பட்டது. ஒரு வரலாற்று சின்னம். இந்த வரலாற்று மேக ஐதிஹாசிக ஸ்தானயக். ஏக வினஸ்கரன்ன இட දෙන්න බැහැ. நகரசபாව தீரணே කරලා තිබුණා ස්මාරක දෙකක් හදන්න. නමුත් දැන් කියනවා එක ස්මාරකයක් හදනවා කියලා. මේකට අපි විරෝධය පළ කරනවා. விடுதலை போராட்டத்திலே சம்பந்தப்பட்டவர்களார். இயக்க மோதல் යුද්ධයේදී ද්‍රෝහීවන්ට අපි ස්මාරක හදන්නේ නැහැ. යුද්ධයේදී මැරිච්ච ජනතාව වෙනුවෙන් මේ ස්මාරකය හදන්න. තෙලු නායකයා වෙනුවෙන් හෝ වෙන කිසිම නායකයෙක් වෙනුවෙන් මේ ස්මාරකය හදන්නේ නැහැ. ඒකේ තීරුම් නොගෙන දේශපාලන හේතුන් මත සමහර අය වැරදි ප්‍රචාර කරනවා. මේ ගැන සාකච්ඡා කරන්න අපි ලෑස්ති. කෙසේ වෙතත් මෙම උත්සවයේ නනතුරුව එම ස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක්ද ඇති වුණා. හිටපු LTT සමාජිකයන්ට වන්දි ගෙවන හානිපූර්ණ පනතක් ලබන බදාදා පාර්ලිමේන්තුවට ගෙනීමට නියමිත බව ඒකාපද විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා. එම ඒකකය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ අදහස් පළ කළේ අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ඇමරිකා එක්සත් ජනපදයේ උපජනාධිපති මයික් ෆෙන්ස් මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බරපතල ප්‍රකාශයක් පසුගියදා කරලා තිබෙනවා. ඒ අනුව ඔහු සඳහන් කරනවා හම්බන්තොට වරායි ණය වාරික පොලී ගෙවාගත නොහැකි වීම කරන කොටගෙන චීනයට හම්බන්තොට වරාය පවරා දීමෙන් අනාගතයේදී චීන නාවික කඳවුරක් හම්බන්තොට වරාය පදනම් කොටගෙන ඇති වෙන බව. ඇමරිකා එක්සත් ජනපදයේ මේ චීන ණය උගුලෙන් ගැලවීම සඳහා ලංකාවට ඇමරිකන් ආධාර සපයන්න සූදානම් වෙන බව තමයි එම ඔහුගේ ප්‍රකාශයේ අර්ථය ලෙස සැලකිය හැකි. අපි මේ ප්‍රකාශයේ ඒකබද්ධ විපක්ෂයේ වශයෙන් හෙලා දකිනවා. මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 4ක් යන්න කලින් රුපියල මස්තබාල් දුවීම නිසා රටේ ණය ප්‍රමාණය බිලියන 1022 වැඩි වීම පිළිබඳ ඇමරිකාවේ උපජනාධිපතිතුමා කතා කරන්නේ නැත්තේ ඇයි? උපජනාධිපතිතුමාට කවුරු හරි සම්පූර්ණයෙන් සාවද්ද සංඛ්‍යා දත්ත ටිකක් sannivedanaya කරලා තියෙනවා. අග්‍රාමාත්‍යතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂේ වෙන්න පුළුවන් මේ ටික කියන්නේ නැත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ කැඳව ගන්න තියෙන උවමනාවට. කොටින්ට වන්දි ගෙවන පාලිපූර්ණ පනත ආණ්ඩුව මේ බදාදා පාර්ලිමේන්තුවට ගේනවා. ශ්‍රේෂ්ඨාධිකරණය අපි ඉදිරිපත් කරපු වෙස්සම සැලකිලි අරගෙන සමහර වගන්ති ඉවත් කරන්න කියලා නියෝග කළා. මේ රටේ මිනිස්සු දැඩි ආර්ථික පීඩනයෙන් ඉඳෙද්දී සහන දෙන්නේ හිටපු කොටින්. ඒ ස්මාරක තනීමත් අවස්ථාව සලසලා දීපා. කොටි ස්මාරක තනීම අතුරුදාන් වුවන්ගේ මියගිය දරත්තන්ගේ අනුස්මරණ උත්සව ඒව සඳහාත් ප්‍රතිපාදන මේ පන්තියෙන් සලසලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු වූ හොරණ ආසන සංවිධායක ධුරය සම්බන්ධයෙන් එම ආසනයේ නියෝජිතයින් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. කෙසේ වෙතත් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ පිරිස අදහස් පළ කිරීමේදී ඔවුන් අතර කිසිදු සම්බන්ධීකරණයක් නොමැති බව දක්නට ලැබුණා. අපේ හිටපු සංවිධායක ගරු ඇසපාලකෝලගේ මැතිතුමා අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තනතුර ඇතැරලා වෙනත් පාර්ශ්වයක් සමග එකතු වුණා. අනිත් වගේම මතාන්තර තිබ්බත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ අපේ දිස්ත්‍රික් නායක මහින්ද සමසිංහ ඇමතිතුමා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොඩ ගැනීම සටන අපි 21 වෙනි දින හොරණ ආසනයෙන් අපි පටන් ගන්නවා කියලා අපි මේ වෙලාවේ ඔයගොල්ලන්ට කියන්න කැමතියි. නෑ එහෙම ලොකු අර්බුදයක නැහැ. එහෙම අර්බුදයක් නැහැ. අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදේ තමයි ප්‍රතිපත්ති හඳුනන්නේ නැති පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා. සංවිධායකතුමා ගියා කියලා අපි යන්නේ 1970 ඒ හේතු අහන්නනේ යගෙන් තමයි 1970 මේ විදිහටම පක්ෂය අමාරු වෙඩිච්ච වෙලාවක් තිබ්බා. ඒ වෙලාවේ පක්ෂය නැගිටවන්න වැඩපිළිවෙල හැදුවේ හොරණාසනෙන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ රැක ගැනීමේ වකිමක් පටන් ගන්නවා. දැන් අපි මේ යෝජනා තියෙනවා. අපි එතනදී සංවිධායකවරයෙක් පත් කර ගැනීමේ තීන්දුවට අපි එළඹෙන තමයි තීන්දුව කරලා තියෙන්නේ. බඩගෙනවා යසපාල කෝරළගේ හිටපු සංවිධායකතුමත් එක්ක එක മന്ത്രി කෙනෙක් වාඩි වෙලා තියෙනවා. මොකද මොකද විදුර? නෑ විදුර වික්‍රමනායක මහත්තයා ඒ පොදු ජන පෙරමුණේනේ. නෑ නෑ විදුර වික්‍රමනායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීතුමා. එතුමාට ආරාධනා කරනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමගේ එකතු වෙලා මේ පක්ෂය නගා සිටවන්න ඉන්න කියලා.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිපුණත්වයක් ඇති පිරිස මෙරට නිර්මාණය කිරීමට නම් රජය සහ පුද්ගලිකාංශ එක්ව පොදු සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සිය නෝර්වේජියානු සංචාරය අතරතුර දෙරටේ ව්‍යාපාරිකයන් හමු වූ අවස්ථාවේදී. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝවේ ඔස්ලෝ නුවර නෝර්වේජියානු භූතාක්ෂණික ආයතනයේ කටයුතු නිරීක්ෂණයට එක් වූ අතර එම ආයතනය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය නායාම් සහ ආපදා අවස්ථා පිළිබඳ දැනුවත් කිරීම සඳහා දැනටමත් සිය දායකත්වය ලබා දෙනවා. මේ අතර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝවේ ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව සමගද ඔස්ලෝ නුවරදී සාකච්ඡාවකට එක්ුණා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුව සඳහා රජයේ සහ පුද්ගලික අංශයේ එක්ව පොදු සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ නෝර්වේ ඇතුළු බොහෝ රටවලට තොරතුරු තාක්ෂණ පහසුකම් සපයන ශ්‍රී ලංකාවේ ආයතනයන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව මානව සම්පත් ඌනතාවය බවයි. අග්‍රාමාත්‍යවරයා එම සාකච්ඡාවේදී ආයෝජකයන්ගෙන් ඉල්ලා ඇත්තේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අවශ්‍ය උපාධිධාරීන් බිහි කිරීමට අවශ්‍ය අධ්‍යාපනික ආයතන මෙරට ආරම්භ කරන ලෙසයි. ඊට අමතරව දිහිවර කෘෂි ආදී ක්ෂේත්‍රයන්ගේ ආයෝජනය සඳහා අග්‍රාමාත්‍යවරයා නෝර්වේජියානු ආයෝජකයන්ට ආරාධනා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. රුපියල සහ රට පාලනය කිරීමට නොහැකි ආණ්ඩුව අද වන විට කොළඹ කුණු පාලනය කර ගැනීමට පවා නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට අද පස්වරුවේ පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ලංකා සතුස ආයතනයේ සිදු වූයයි සැලකෙන මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නඩු විභාගයේ අවසන් වනතුරු පසුගියදා රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණා. බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍යවරයාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණියා. මේ ආණ්ඩුවට බෑ වියල පාලනය කරන්න බෑ රට පාලනය කරන්න බෑ ඉතින් දැන් කොළඹ කුණු පාලනය කරන්න බෑ අද අඬන ඕනේ නාගරාධිපතිතුමිය පුළුවන් එකකට මේක දීලා යන්න හෙට වැඩ කීයද මොකක් හරි ඔව් බාරකාර ආණ්ඩුවක් හරහා හෝ මහින්ද රාජපක්ෂ මහතා අගමැති දුරේට පත් කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද අම්පාරේ පැවති ජනහමුවකට එක් වෙමින්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුවක් නොපමාව පිහිටුවීමෙන් තොරව මේ වියවුලෙන් අපිට එළියට එන්න බෑ. බලය ගන්න හෙට පුළුවන් නම් පාර්ලිමේන්තුවේ දඬුවනේ. ගන්නෙ නැත්තම් ඒ කියන්නේ රනිල් ඔබ හිටපන්. ඔබ මත්තලක් දීපන්. ඔබ කංගසම්පුරේ වරායක් දීපන්. ඔබ පලාලිත් දීපන්. ඔබ ත්‍රිකුණාමල වරායක් දීපන්. ඔබ කොළඹ වරායක් දීපන්. ඔබ එක්කත් ගහපන්. මේක ඉන්දියානු අර්ධ කොළණියක් කරපන්. මේක ඉවරම කරපන්. ඊට පස්සේ අපි ඇවිල්ලා මොන කරන්නේ? දුඩු ගහන රජුළු ආවත් ඊට පස්සේ ගැලවීමක් නැහැ. එනිසා ජනවරම එනකම් බලන් හිටියොත් ගන්න රටක් ඉතුරු වෙන්නේ නැහැ. රටක් වෙනුවට හපයක් අරගෙන වැජඹෙන්න බලන් ඉන්නව නම් ඔය කතාව හරි. අපි 2015 මහමැතිවරණයදී දින්නනම් අගමැති කවුද? මහින්දරාජ. ජනාධිපති කවුද? මහින්දපාල සිරිසේන. අනේ අනේ වහා ජනාධිපති නම් මට ඒ පාගමැතිකම කියලා කියයිද ඒ වෙලාවට? එහෙම කියනොත් නම් අපි දේශපාලන තොත්ත බබාලා. ඒක යථාර්ථය. කැමතුම නැත. බාරකාර ආණ්ඩුවක් හැටියට හරි මහින්ද රාජපක්ෂ අගමැති කරලා මෙන්න මේ කරගෙන යන ප්‍රතිගාමී විපත්තිදායක මාර්ගයෙන් මේ රට එළියට ගන්න ඕන. නැත්තම් ඉතුරු වෙන්නේ රටක් නෙවෙයි.
අපේ කවුරුත් කලබල වෙන්න එපා. එනා මුද්දේ අද තමයි ජනාධිපතිමතුමාගේ තියෙන්නේ. ඉතින් මූ දහත් ගව්වත් තියදී අපිට ගහන්න වුණාවක් නැහැ. ඊළඟට සමාවැය කියනවා අපිත් එක්ක ගෑවිල එකතු වෙන්න අපිට එකතු වෙන්න දෙයක් නැහැ. ඕන කෙනෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිල්ලා එකතු වෙන්න පුළුවන්. ඒ නිසා අපේ පක්ෂයට එකතු වෙන විටත් අපි මේ පක්ෂය දාලා අලුත් අගුපිල් වලට යන්න අපි ලෑස්ති නැහැ. මේ සූදානම් වෙන්නේ මහින්දයි මෛත්‍රී එක්ක වෙලා රනිල් බිම වට්ටලා ඔන්න ආණ්ඩුවක් හදාගන්න සූදානම් වෙනවා. ආ රටට සුගතියක් නැහැ. ජනතාවට සුගතියක් නැහැ. හොරු රැකෙන විදියට ආණ්ඩුවක් සකස් කරගන්න හදනවා. දැන් රටේ බිල්ලොමවල හරි මොනා කරලා හරි ජනාධිපතිතුමාත් බියවද්දලා ඊළඟ සැරේට ඔටුනු ගැලවෙනවා. ඔන්න ඔහේ මරන්න සූදානම් වෙනවා. අන්න අතන කුමන්ත්‍ර සිද්ධ වෙනවා. දැන් මෙහෙම ගහමු කියලා දැන් ගහන්න සූදානම් වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ ලෙස අපි මොනම වෙලාවකවත් මෛත්‍රීපාල සිරිසේන ජනාත්මත් සමග එකට හවුලේ යන ආණ්ඩුවකට අපේ කිසිම සූදානමක් නැති බව මගේ පෞද්ගලික මතය ලෙස මම ප්‍රකාශ කර සිටිනවා. SBD සාරක මහත්මයා කරන ප්‍රකාශ වලද කිසිදු බැඳීමක් අපිට නැතුව වගේම SBD සාරක මහත්මයාගේ හිතේ තියෙන මනෝලෝකය ඉදි වෙන්නේ නැහැයි කියන එක ඉතා පැහැදිලිව කියනවා. මේක හරියට අර කුකුල් කූඩුව ඇතුලේ නරියෝ ටික දා ගන්නවා වගේ. අද මේ රටේ තියෙන විදහස සංහිඳියාව සංවර්ධනය එක්ක යන ආණ්ඩුව ඊට වඩා හොඳයි. මම හිතනවා මොලයක් තියෙන මිනිහෙකුට අර හොරු රංචුවත් එක්ක මේ බාරකාර ආණ්ඩුව හදන්න බෑ.